මහපු ප්‍රශ්නෙට ඇත්තටම පනතේ එහෙම ගැටලුවක් අලුත් පනතේ ගැටලුවක් එහෙම ශේෂ වෙලා තියෙනවා තවදුරටත් පනතෙන් බලය ලබා දෙන්නේ කොමසාරිස් ජෙනරාල්වරයාට ඉන්න අනතුරුව පවතින පනතේ එක එක ස්තරයන් වල නිලධාරීන්ට පැවරෙන බලතල නිශ්චිතව හා නිරවුල්ව සඳහන් කරලා තිබෙනවා දැනට තියෙන සියලුම බලත්වක මේ වෙනකන් තියෙන සියලුම බලත්වක කොමසාරිස් ජෙනරාල්වරයාට පැවරෙන බලතල මොකද දෙවෙනි ස්තරයට පැවරෙන බලතල මොනවද තුන්වෙනි ස්තරයට පැවරෙන බලතල මොනවද අනාදී ආකාරයට සහ පොදුවේ සියලු දේවල් සියලු නිලධාරීන්ට පැවරෙන බලතලත් නිර්වචනය වෙලා තිබෙනවා නමුත් මේ අලුත් කෙටුම්පතේදී එක සියලුම බලතල 97 වගන්තිය සංශෝධනයේ තුලින් මේ සියලු බලතල කොමසාරිස් ජෙනරාල්වරයාට පවරන අතරතුරේදී කියනවා කොමසාරිස් ජෙනරාල්වරයාට පවරන බලතල අභිනියෝජනය කරන්න පුළුවන් can be delegated to any tax officials කියලා කියනවා ඊළඟට any tax officials කියන එක නිර්වචනය කරනවා වෙන තැනකදී එතෙන්දී ඇතුළත් කරනවා මේ tax officials කියන්නේ දේශීය ආදායම් සේවා ව්‍යවස්ථාව යටතේ බඳවාගත්තු සේවකයෝ වගේම වෙනම බඳවාගත්තු සේවකයෝ වගේම රාජ්‍ය නෝන සංවිධානත් ඒකට ඇතුළත් කරලා තියෙනවා. ඒක තමයි ඔබතුමා අහපු ප්‍රශ්නෙට පදනම සපයන්නේ. එතකොට කොමසාරිස් ජෙනරාල්වරයාට පුළුවන් වෙනවා මේ පනත මේ විදිහට ක්‍රියාත්මක වුණොත් එහෙම රාජ්‍ය නෝන සංවිධානයක් පවා නම්කරනද බදු එකතු කිරීමේ කාර්යතාවයේ නිරත වෙන කොමසාරිස් ජෙනරාල්වරයාගේ බලය අභිනියෝජනය කරපු ආයතනයක් විදිහට. මෙන්න මේ ආකාරයට ඒ කියන්නේ දෙපාර්තමේන්තුවේ බලතල දෙපාර්තමේන්තුව විනාශ වෙන ආකාරයේ සහ නිලධාරීන් අධෛර්යමත් වෙන බදු ක්‍රමයේ විනාශ වෙන දෙපාර්තමේන්තුවේ අනන්‍යතාවයේ නැති වෙන විශාල වගන්ති ප්‍රමාණයක් සංශෝධන ප්‍රමාණයක් නව පනතමකින් හඳුන්වා දීලා තිබෙනවා. ඒ වගේම මම තව වීරසිංහ මහත්මයාගේ ඉදිරිපත් කිරීමෙන් ආවරණය මම හිතන්නේ එතුමට මගහැරුණාද මන්දා එක කාරණාවක් දෙකක් විතර මම සඳහන් කරන්නම්. පුණ්‍ය ආයතන කියන ඒවා සම්බන්ධයෙන් බදු කිරීමේ ක්‍රමය. ලංකාවේ පුණ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු 54 පිහිටවපු පුණ්‍ය ආයතන තියෙනවා. පුණ්‍ය ආයතන විදිහට බදු කටයුතු උදෙසා දෙපාර්තමේන්තුවේ පවතින නීතිය යටතේ හඳුනාගත්තු පුණ්‍ය ආයතන තියෙනවා. මේ පුණ්‍ය ආයතන වලට මේ පුණ්‍ය ආයතන වලින් ඇතම් මේවා බද්දට යටත්. පුණ්‍ය ආයතන නෙමෙයි බද්දට යටත්. ඒ පුණ්‍ය ආයතන කිව්වට ඒ පුණ්‍ය ආයතන ඇතම් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. උදාහරණ විදිහට ක්‍රීඩා සමාජයක් පුණ්‍ය ආයතන විතර ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ රෙන්ට් ඉන්කම් එකක් ගන්නවා. පන්සල් බිල්ඩින් හැදලා රෙන්ට් එකට දෙනවා. එතකොට ඒ ආදායම බද්දට යටත් වෙනවා. ඒ අය විශාල අරමුදල් එකතු කරලා බැංකුවේ තැන්පත් කරලා තිබෙනවා. ඒ අරමුදල් බැංකුවෙන් හම්බ වෙන පොලිය බද්දට යටත් වෙනවා. පුණ්‍ය ආයතන බද්දට යටත් නුනාට. නමුත් මේ අලුත් සංශෝධනයේ මගින් මේ ආයතන බද්දට යටත් වෙන ආකාරය පිළිබඳව බද්දට යටත් වෙන බව සඳහන් කරලා තිබෙනවා නිදහසක් පිළිබඳව කියන්නේ නැහැ. ඒ தත්ත්වයේ තුල නිරන්තරයෙන් මේ ආයතන වලට හම්බ වෙන සියලුම අරමුදල් ඒ පුණ්‍ය ආයතන වල ලැබීම් කියලා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තක්සේරු කරනු ලැබුවොත් අනාගත දිනයකදී ඒක එසේ නෙවෙයි කියන්නේ නීතියක් නැහැ. ඒක එසේ නෙවෙයි කියන්නේ නීතියක් නැහැ. ඒ කියන්නේ දැන් අපි දන්නවා බදු නිලධාරීන් විදියට තැනැත්තෙක් ව්‍යාපාර හෝ පුජ්‍යලයෝ හෝ වේවා තමන්ගේ සියලුම ආදායම නිශ්චිතව හා නිරවුල්ව හරි ඉලක්කම වෙන්නලා බදු ගෙවන්නේ නැහැ. එතකොට බදු ආදායම නිවැරදිව ගණනය කර ගැනීම සඳහා ගනු ලබන ප්‍රවේශයන්ගෙන් එකක් තමයි මිනිසුගේ වියදම් පැත්තෙන් අපි ගන්න එක. කාර් එකට කොච්චරද? දරුවන්ට වියදම කොච්චරද? රෙන්ට් එක කොච්චරද? විදුලි බිල කොච්චරද? මේ මෙතුමගේ කාලේ එතුමලා ගෙනාවා ඒ වගේ ප්‍රධාන කරුණු පහක් හඳුන්ලා දීලා ඒ පහෙන් තුනක් තියෙනවා නම් බදුලි පිගුණුවක් තියෙන්න ඕනි කියලා. ක්‍රෙඩිට් කාඩ් වියදම, රටාම, ඉලෙක්ට්‍රිසිටි බිල් එක, ටෙලිෆෝන් බිල් එක යනාදී ආකාරයට. එතකොට මේ ටික ඔක්කොම එකතු කරපුවාම එයාගේ වියදම එයා බදු ගන්න ওই ආදායම් ලෙවල් එකට වඩා උඩ ගිහිල්ලා තියෙනවා වියදමේ. එතකොට ඒ හරහා ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඒ වගේ අනාගතයේදී පන්සල් පල්ලි දේවාල කෝවිල් වල වියදම ආහුතුලන්ගේ දානේ වලට යන ප්‍රමාණයන් ටික ගණනය කරලා ගත්තාම අර කියන ලිහිමාවෙන් උඩනම් නිරධාරින් පෙළඹෙවි මේ ආයතන වලට බදු ගෙවන බවට පනවල තක්සේරු නිකුත් කරා. එහෙම තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම මේ පනත හරහා තව සිද්ධ වෙන එක දෙයක් තමයි අත් වශයෙන්ම මේ විරසිංහ මහත්මයා කිව්වා වගේම මේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර මතය අපේ මතය තමයි
විරසිං මහත්මයා කලින් සඳහන් කළා වගේම ආදායම් බදු සහ මේ පරිපාලන ව්‍යුහය සඳහා මේ නව පනතක් ගෙනේම කියන කාරණාවට අපිත් එකඟයි. අපි යෝජනා කළා මේ පනතක් ගේන්න කියලා. හැබැයි මේ ඒ පනත නෙමෙයි. පනතක් සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර යනකොට අලුත් කරන්න ඕනි, කන්සොලිඩේට් කරලා අලුත් වෙනස් වීම් වලට ගැලපෙන ආකාරයට පනත අරන් එන්න ඕනි. මේගොල්ලෝ කරපු දේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ණය අර ණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ණයවල එක කොන්දේසියක් විදිහට පැනෙව්වා. ණය මුදල ලබා දෙන්න නම් මේ පනත ගේන්න ඕනි කියලා. එතකොට ඒකට මුදල් අමාත්‍යාංශය එකඟ වෙලා දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව තියෙන විශේෂඥ දැනුම සහිත පුජ්‍යලයන් හෝ ආවිවෘත ආර්ථික ක්‍රමයේ තුල ඉන්න මේ වීරසිංහ මහත්තයා වගේ මේ බදු පිළිබඳව ප්‍රවීණතාවයක් තියෙන වෘත්තිකයන් හෝ එහෙම නැත්නම් බදු උපදේශන සේවයේ නිරත වෙන චාර්ටර්ඩ් කවුන්ටන්සි ආයතනය ලෝයර්ස්ලා මේ වගේ පාර්ශවයන් හෝ විමසීමකින් තොරව අඩුමතරමේ අර මීට කලින් තිබුණ බදු කොමිෂන් සභාවක් පත් කරලා වාර්තාවක් නිකුත් කරලා මේ කොමිෂන් සභාවේ වාර්තාවකවත් තිබෙන කරුණු සැලකිල්ලට ගන්නේ නැතුව මේ පනත හඳුන්ලා දුන්නා. මේ පනත අධ්‍යයනය කරගෙන යනකොට අපිට පෙනිච්ච දේ තමයි මේ පනත ඇත්තටම ගානාව කියන රටට හඳුන්ලා දීපු පනතේ කොපියක්ද කියලා රොබතුමා මේ විමසුවා. ඇත්ත වශයෙන්ම මේ මුළු ස්ට්‍රක්චර් එකම පනතේ ගත්තොත් එහෙම ඒක තමයි මේ පනතේ තියෙන්නේ. ඒ වගේම අපි දකින දෙයක් තමයි දැන් ලංකාවේ බදු ක්‍රමයේ පිළිබඳව සෝමලන්දේසින් සහ ඉංග්‍රීසි නීතිය පදනම් කරගෙන තිබෙන අර ගොඩනැගිලා තියෙන හොඳ ව්‍යුහයක් තියෙනවා අපේ පනතේ. ඇත්තම ඉතා හොඳ ෆවුන්ඩේෂන් එකක් ලස්සනට ගලාගෙන යන ක්‍රමයක්. ඒ ක්‍රමයට ගැළපේ ඒ ක්‍රමයට ආවේනික වෙච්චි හුරු වෙච්චි බදු ගෙවන ජනතාවක් ඒ ක්‍රමයට ගැළපෙන පරිගණක පද්ධති සහ පුහුණුව ලබාපු බදු උපදේශන සේවාවන් රට තුළ ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේ කියන සියලුම දේවල් මේ පනත හරහා කන පිට හැරෙනවා. ඉතින් අපි දන්නේ ඇත්ත වශයෙන්ම මේකෙන් රජයේ බලාපොරොත්තු වෙන ආදායම ගන්න පුළුවන් වෙයි. හැබැයි බදු ක්‍රමයත් දෙපාර්තමේන්තුවත් විශාල අර්බුදවලට ලක් වේවි. ඉදිරියේ මොන තත්ත්වයක් මේක මේ විදිහට ක්‍රියාත්මක කළොත් සිද්ධ වෙයිද කියලා කියන්න අපි දන්නේ නැහැ. නමුත් අපි අපගේ විරෝධතා ගොනු කරලා තිබෙනවා. අපේ සංශෝධන ඉල්ලලා තිබෙනවා. අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අපි බලමු ඉතින් ඉදිරියේ මොකද වෙන්නේ කියලා. ඒ වගේම අපි වෘත්තිකයන් විදිහට වෘත්තිකයන්ට වෙන මේ බලපෑම සහ මේ රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අධ්‍යාපන සෞඛ්‍ය සහ වෘත්තීමේ ශේස්ත්‍රවල පළපුරුදු හා ප්‍රවීණ වෘත්තිකයන් රට තුළ නවත්වා ගැනීමට සුදුසු වන්නා වූ ව්‍යුහයක් සහිතව ගොඩනගලා තිබිච්චි දීලා තිබිච්චි බදු සහන තවදුරටත් පවත්වා ගනිමින් ඉදිරියට ගෙනියන්න කියන එක තමයි අපේ ඇතම් අපේ ඉල්ලීම් වල අපි ඉදිරිපත් කළා තිබෙන්නේ. අපි බලාගෙන ඉන්නවා ඉතින් මොකද වෙන්නේ කියලා. Deviation of our tax structure policy below lower what it is, tax is not my subject. I came by accident, I'm very happy that I'm in. And then, Mr. Now, your colleague's statement that is a photocopy of the Ghana, the Ghanaian structure, is the, that is what I have, read, it may be possible, I have read a lot about this. So, will you please let me know your opinion on this structure, on this, I'm putting it in the summary of it, are we deviating completely from our accepted procedure and are we following blindly what IMF says or the Ghanaian says, there's something wrong somewhere. So please explain. No, no one can say that there is no tax policy. There is a tax policy. Tax policy is also like other policies. Now every year, with a view to either, or to, as I mentioned, to earn the money or the collect the revenue, or to promote some selected areas, the tax policy is built up. That is every year that is doing. Therefore, no one can say that there is no tax policy. The tax policy is there. Whether it is good or bad is the secondary matter. But now, your direct question to me is whether we have deviated from the tax policy which we have from this new bill, whether it is a Ghana or whether it is something other country, that I am not interested on that part. Yes, there are years, I have both answers. In some area we have deviated, but in some other area we are within, because that structure has been changed sometimes, but all the concepts are inside. But not as it is, not as it was. So therefore, we can't say
there is completely change. But completely change in the language, completely change in the structure. And some areas have been changed in the policy-wise. As I mentioned, tax holidays are removed, tax exemptions are removed. And in that point, mainly, main policy is using the taxation as the economic handle. That principle has been little deviated. So that's all I have to say. To me, because when you say earning foreign currency by a foreign provision is exempt, that is something. Mainly that we are appreciating knowledge and the experience of our own professionals in one way. Other way, we are asking them to get out, go out and earn something, show your colors there and earn and come back. We will give you the tax. So in other words, we have appreciated our own people. So when you remove that tax, someone can say, no, even now you can, why are you able to rebut the tax? Even now they can go and come. But if you can give some injection from the taxation also, that will work out. So therefore, at that part, I think little deviation is there. That is, to develop the local industries, to develop the local professionals, the tax exemption which has been given has been removed. Therefore, I can say that in that context, that the policy has been changed. You got the answer. මට ඒකට පැහැදිලි පිළිතුරක් දෙන්න බෑ. මොකද පින්කැටේ අයිති පන්සලට නම් පන්සලට තිබුණු බද්දසාන මේ මහත්මයාගේ විදිහට ඉවත් වෙලා තියෙනවා නම් ඒ පින්කැටේ තියෙන සල්ලිත් ඒකේ ආදායමක් නම් බද්දට යටත් වෙයි. මට ඒකට ඊට එහා උත්තරයක් දෙන්න බෑ. නමුත් මේ මහත්මයාගේ කතාවේදී කියවිච්ච නැති එක කොටසක් තියෙනවා. මොකද්ද? දැන් පුණ්‍ය ආයතන කියන එක විග්‍රහ කරලා තියෙන්නේ ආයතනයක් පුණ්‍ය කටයුතු වල යෙදෙනවා නම් ඒ පුණ්‍ය කටයුතු මොනවද කියලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට විශේෂයෙන් පුණ්‍ය ආයතන වලට බදු සහන තිබිච්ච පුණ්‍ය ආයතනයක් ව්‍යාපාරයක් කරන නම් බදු ඇවිය යුතුයි. ඒක 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 පුණ්‍ය ආයතනයක් වුණත් වෙළඳාමක් කරනවා නම් ඒක මම හිතන්නේ බද්දට අරත් හේතුයි. නමුත් දැන් පුණ්‍ය ආයතනයට ලැබෙන පුණ්‍ය මුදල් පුණ්‍ය ආයතනයේ කටයුතු සඳහා යෙදෙනවා නම් බදු ආය වෙනවා කියන එක නිදහස් කරලා තිබුණේ. ඉතින් ඒක පිළිබඳව යම් යම් අපහැදිලි තැන් මේ පරතේ තියෙනවා. අපහැදිලි තැන් විශේෂයෙන්ම දැන් මෙන්න මෙහෙම එකක් උනා. අන්න ඒක මම පැහැදිලි කරන්න. දැන් පුණ්‍ය ආයතනයකට ලැබෙන පින්කඩේට ලැබෙන සල්ලි ටික කොහෙද දාන්නේ? හාමුදුරුවෝ වේවා වෙන කෙනෙක් හෝ වේවා. ඕක ගිහිල්ලා දාන්නේ බැංකුවේ තැන්පත් කරනවනේ. පුණ්‍ය ආයතනේ නමින් හෝ අපට හාමුදුරුවන්ගේ නමින්ද මන් දන්නේ කොහොමද ඕක තැන්පත් කරන්නේ. තැන්පත් කරපුවාම උඩ පොලියක් ලැබෙනවා. නේ? ඒතර මේ ලැබෙන පොලිය බද්දට යටත් වෙනවනේ. නේද? තමයි පොලිය බද්දට යටත් උනේ මීට කලින් ඉස්සෙල්ලා පානති හැටියට ඒ පුණ්‍ය ආයතනය පුද්ගලයෙක්සේ සලකලා 2.5ක බදු රේට් එකකට තමයි බද්දට යටත් වෙන්නේ. ඒ එකම එයාර ලක්ෂ 5ක සහනයක් ඔවුන්ට ලැබුණා. ඒ දෙක ඉවත් කරලා දැන් පුණ්‍ය ආයතනයක අර ඉන්ට්‍රස්ට් එක පොලිය පුද්ගලයෙක්ගේ පොලිය 5% වුණකොට මේක 14% දක්වා වැඩි වෙනවා. ඒක පැහැදිලි. පුණ්‍ය ආයතනයක් දැන් අහඳුරු කියලා පන්සලේ නමින් දායක සභාවේ සල්ලි දැම්මොත් ඒ දාපු සල්ලි වලට ලැබෙන පොලිය මෙතෙක්කල් බදු අය උනේ පුද්ගලයෙක් විදියට සහනදායකව. තනත්තෙක් මගේ දැම්මොත් දැන් 2.5යි. ඒක දැන් වැඩි කරලා දෙනවා 5ට. දැන් මේ පුණ්‍ය ආයතන වල අර පොලිය ආදායම 14 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක පැහැදිලි හොඳට. දැන් මෙතන මේ ගැටලුවේ තියෙන්නේ ඔය පින් කැටේට සල්ලි දාන්නේ බුද්ධහලම්මන ප්‍රීතියෙන් උදම් වූ බෞද්ධ පත්තිකයන් ඒ අය කුසල් තකා මේක දාන්නේ කුසල් ප්‍රාර්ථනා කරන්නේ
දැන් මේවට බතු කියලා ආනන්ති වෙනකොට මේ බුද්ධානමර පීතිය උදාමු බිරිස් වලට හිත දුෘෂ්‍ය වෙන්න පටන් ගන්නවා. එතකොට අකුසල් එනවා කියලා තමයි අපි හිතලා තියෙන්නේ. මේ පිනද දීපු ගැන ඒ ගැන හිතනකොට අකුසල් නේ දැන් මේ මයිතන ඒක මෙතන මට උත්තර දෙන්න බෑ මොකද මම කුසල් අකුසල් මගේ පෞද්ගලික පිළිගැනීම කුසල ව්‍යාපාරයක් නම් බදු ඇවි යුතුයි මට ඔදෙන්දි පොඩක් කියන්න මේ දැන් අපි ඔය පින්කට් එක ගැන කතා කරන්න මම කැමති නෑ මොකද හේතුව මට අදාළ නෑ මේ කිව්වා එක අපි දැන් මේ පොඩක් දුරට මේ රාජ්‍ය විරෝධී කණ්ඩායම් මාතෘකාව කරගෙන තියෙනවනේ පැහැදිලි කරගන්න දැන් මතන ඔයතුමා කියන දේ සාමාන්‍ය පන්සල් තියෙනවා වැඩි ආදායම් ලබන පන්සල් තියෙනවා සාමාන්‍ය උපත් පන්සල් තියෙනවා දැන් අපි මේ මට පැහැදිලි කරන්න ඔය ටිකට් එකක් ඉක්මනට ගන්න ඔය සාමාන්‍ය පන්සල් නරඹනවා කියන එක අපි ඒක සාමාන්‍ය කොයි කැටගරි කොයි කාණ්ඩයකටද දාන්න පුළුවන් මේක මේ හොඳ ඒ කියන්නේ බිස්නස් එකක්ද නැත්නම් එහෙම නෑ නෑ ඒක බොහොම බරෑරුම් ප්‍රශ්නයක් ඒ කියන්නේ දැන් ටිකට් එකක් ඉක්මනට එක බිස්නස් එකක්ද ඒකට මට උත්තර දෙන්න බෑ හේතුව ඒක අවසාන ටිකනේ මං ගියේ දැන් ඔය එකතු වෙන සල්ලිලට මොකද වෙන්නේ එකෝ පන්සලේ දිනුවට යදවනවා. දිනුවට දියුත් ප්‍රශ්නයක් නැහැ නේ ආදායමක් ලැබිලා නැහැ. මම හිතන්නේ නැහැ මේ ටිකට් එකේ බද්ද ටිකට් එකට ලැබෙන දේ බද්දක් අය කරනවා කියලා දැන මම නැහැ. මම දන්නා හැටියට. ඒක නෙමෙයි මම පැහැදිලි කරේ. ඔය අවසානයේ ඔය සල්ලි පින් කැටේ වේවා එකතු වෙන සල්ලි හෝ වේවා ඒක ගිහිල්ලා බැංකුවේ තැන්පත් වෙනවා. අන්න ඒකට ලැබෙන බද්ද ගැනයි පනත පැහැදිලි කරන්නේ. ඒ නිසා ව්‍යාපාරයක් කරොත් පන්සලක් වුණත් බද්දට යනත් වෙනවා. ඉතින් එතකොට ඔබ ඇහුවේ අර මේ පන්සල පෙන්නලා ටිකට් ගන්න එක ව්‍යාපාරයක්ද කියන එක ප්‍රශ්නාර්ථයි. ඒක තින් matter of interpretation. ඒක තමයි. charitable institution. මේ තුන නෑ පැහැදිලිවම නෑ. මම එක තමයි දැන් කිව්වේ ෆික්ස් ඩිපොසිට් වලට ලැබෙන ඉන්ට්‍රස්ට් එකනේ. ඒ ඉන්ට්‍රස්ට් එක දැන් බදු අය වෙන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ ඒ ඒ ඒ ඒ ෆික්ස් ඩිපොසිට් එක අයිති කාටද කියනක උඩයි. ඒක පුද්ගලයෙකුට තැනැත්තෙකුට අයිති නම් දැනට අය වෙන්නේ 2.5යි. හරිනේ? ඒක වැඩි වෙනවා දැන් 5%. පුණ්‍ය ආයතන වල බදු අය වුණත් ඔය විදිහටයි. මොකද්ද? ඒකත් 2.5ක් තිබුණා 5 විය යුතුව තිබුණා. නමුත් දැන් හැටියට ඒක 114 වෙනවා. නෑ ඇමෙතුමා නෙමෙයි පණතේ තියෙන්නේ. පණතේ තීන්දු කරනවා. කවුරු හරි තීන්දු කරනවා. ඔහුගේ බතු අය කරනවද නැත්ද කියන්නේ. නෑ එහෙම නෑ. එහෙම තීන්ද ගනි වේ. එතන ඩිස්ක්‍රෂනලි පවර් එකක් නෑ. ඒක බොහොම කියන්නේ. යම් දැන් මෙයාට බද්දක් ආය වෙනවා මෙයාට බද්දක් ආය වෙන්නේ නෑ කියලා ඇමෙතුමා තීරණය කරනවා කියන එකක් පණතේ නෑ පැහැදිලිව. ඒක අපි සාධාරණ වෙන්න බෑ. එතන තියෙන්නේ මට ඒක ටිකක් පැහැදිලි නැති ඒරියා එක මම කිව්වා ලාභාංශ වලට සම්බන්ධ කරලා තියෙනවා. ඒක ඇල්ල ඉවත් කරොත් යම් කිසි ආයතනයකට විදේශ ආයෝජකයෙක් ලංකාවට ආපු කෙනෙක් ආයෝජනය සඳහා එක්ක ගේන අපේ ලංකාවේ නැති ආකාරයේ විශේෂත්වයෙන් දරුමක් තියෙන කෙනෙක් පිටරටකින් ගෙන්නා ගත්තොත් ඔහුට ගෙවන වැටුප බද්දෙන් නිදහස් කරලායි තියෙන්නේ. හැබැයි ඒකත් ආයතනයට 20කට වැඩිය ගේන්න බෑ. නැති කියලා තියෙනවා. නැ ඒක තීරණය කරන්න ඕන ආයෝජකයා තීරණය කරලා ගෙනාවට ඒක දේශීය ආදන් දෙපාර්තමේන්තුව දාපම ඇයි මෙයා බදු ගෙවන්න නැත්තේ කිව්වහම නෑ මෙයා නෑ එතකොට නෑ ඒ ඔයගෙ ඉන්නවා කියන්නේ ඒක පස්ස කරලා සාකච්ඡා කරන මාතෘකාවක් ඒක පොයින්ට් ඔෆ් ෆැක්ට්ස් කියලානේ කියන්නේ අපිට සමහරට එක්කෙනෙක් එයා ඉස්තර වේ තව කෙනෙකුට කියයි නෑ මේ ලංකාවේ වරන තරම් ඉන්නවා ඒ නිසා ඒ සාහනේ දෙන්නේ නෑ කියලා තීරණය කිරීම ඇයිද කොහොම හරි ජෙනරාල් තියෙනවා නෑ නෑ එහෙම තමයි. ඒ හැම විදේශිකයෙකුටම හැම ආයතනයකම සේවය කරන සෑම විදේශිකයෙකුටම මේ බදු සහනය නෑ. එහෙම නෙවෙයි. ඒක පැහැදිලි කරන්න ඕන. නික වැරදි විදිය අවබෝධයක් ඇති කරගන්න එපා. කොන්දේසි වලට යටත් වූ ආයෝජනවල ඒ කොන්දේසි වලට යටත්ව ආව විදේශ ආයෝජක විදේශ විශේෂඥයෝ 20 දෙනෙකුට පමණක් ඒ ඔවුන් මෙහෙදි ලබන වැටුප බද්දට යටත් නිදහස් කරලා තියෙනවා. දැන් ලංකාවේ ඉන්න කොන්තරක් සමාගම් කියනවා
නෑ එතන තියෙන හැටියට ඒක විශේෂයෙන් සම්බන්ධ කරලා තියෙනවා ආයෝජනත් සමග විදේශ ආයෝජනත් සමග ඔය ඒක ඒවා ඒවට මට උත්තර හරියට දෙන්න බැරි කෙලින් ඒවා පොයින්ට් ඔෆ් එක ඒක ඒක කේස් එකෙන් කේස් එකේ කරුණු අනුව ඒවා තීරණය වෙන්නේ ඒක විදේශ ආයෝජනයක්ද නැද්ද කියන එකට යටත් සමහර විට ඒ තත්ත්වය ඒකනේ මං කිව්වේ දැන් තීන්දුව වෙලා තියෙන නඩු තීන්දු නීතියට මේ දැනට තියෙන පනතේ වචන නැත්තම් ඒක කාලයක් යනකම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් පස්සේ කිති කාලෙක මේකේ තියෙන වචන ඉන්ටර්ප්‍රිට් වෙයි නේ උසාවි නෑ වෙලා තියෙන දැන් අපි තුන් ට්‍රැඩිෂනලි අපි එංගලන්තයේ උසාවි පද්ධතිය අපි දන්නවනේ හයි කෝට් එකක් තියෙනවා හවුස් ඔෆ් ලෝඩ්ස් හරි එහෙම උසාවි පද්ධතියක් තියෙනවා නමුත් ඇමරිකන් වල එක එක ස්ටේට්ස් වල එක එක ඉන්ටර්ප්‍රිටේෂන්ස් මේ තියෙන්නේ මොකද එක එක උසාවි එක එක නමුත් ඒක ඒක එතෙන්දි භාෂාව ඇමරිකන් වලට සම්බන්ධ එහෙම තමයි බ්‍රිටිෂ් ලැන්ග්වේජ් එක නූන නිසා මේ අපේ අධිකරණ ක්‍රමයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ නේද නෑ ඒ වුණාට දැන් අපිට ඔබතුමා දැන් සමහරක් වචන කියවා ඒවා අර්ථේ රූපණේ කරනකොට ඒ වචනක අර්ථේ රූපණේ නඩු කීපයකම තියෙනවා කියන එක. ඒ වගේ අවස්ථාවල ව්‍යාකූල තත්ත්වයක් නැහැ. නෑ මෙහෙමනේ දැන් උදාහරණයක් කියන්නකම මම කිය ඔබට මෙහෙම වචනයක්. මොකද්ද? change of ownership කියන වචන. ඒ වචනේ නෑ මේකේ. ඒ වෙනුවට තියෙනවා realization of assets කියන. එතකොට උසාවිය අර change of ownership කියන වචනේට දැන් තියෙන්නේ realization of assets කියලා තීරණය කරයි. ඒ නිසා ඒක මේ ඒක බැලූ බැලමට අපට පෙනුනට උසාවියට ගියාම සමහර විට ඒක ඒ සමානයි කියලා උසාවිය තීරණය කරයි. ඒකනේ නීතිඥවරු තර්ක කරන්නේ. එදා ඒ නීතිය තිබුණු දෙයම තමයි මේ දැන් මේ නීතිය තියෙන්නේ කියලා. එහෙම තර්ක කරන්න පුළුවන්. පැහැදිලිවම තියෙනවා පැහැදිලිවම තියෙනවා ඒකනේ දැන් බදු සාහන නැති කරන්නේ ඒක බහත් බදු සාහන ඉවත් කරනවා කියන්නේ ආදායම් වැඩි කර ගැනීමට ඒක ඉතින් පැහැදිලි මම කියන්නේ දැන් කුතුමාක් ඒක දැනුත් තියෙනවනේ මේ අලුත් පනත නිසා නෙමෙයි පරණ පනතෙදුත් නඩු මාර්ග වලට යාවේ අවස්ථාව තිබුණා මම හිතන්නේ ඒකෙන් මම හිතන්නේ ඒකෙන් වියක මම අර කීවේ ඒ ආදායම අඩු වීමට බලපානවා කියන එක නෙමෙයි මුල කාලයේදී මේ නිලධාරි මහත්වරුන්ටත් පොඩි ප්‍රශ්නයක් වෙයි මොකද හුරු පුරුදු වචන නෙවෙයි ඒ වෙනුවට අලුත් වචන තියෙනවා ඒ නිසා ඒක උසාවියට ගියාම උසාවියේදී ඒ වචනයට සමාන මේ වචනය නිර්වචනය කරයි කාලය විසින් ඒ වචනවලට හුරු වෙයි මේකලු ඒ නිසා මම මේකෙන් අදහස් කරේ මේ අර අපට හුරු පුරුදු භාෂාව නෙවෙයි මේකේ තියෙන්නේ ඒකෙන් ආදායම අඩු වැඩි වීමට බලපානවද කියන එක මට හිතන්න බෑ මට එකඟ වෙන්න බෑ තමයි මේ මට මේ පොයින්ට් එක මගේ මොනද කියලා මම දන්නේ නැහැ සාමාන්‍යයෙන් පිටරටට සේවය සඳහා ගෘහ සේවිකාවක් විදියට හෝ සාමාන්‍ය වෘත්තියක් කියන එකකින් අපි මොකක් හරි ලොකු පොදලක් කම ගැවු රැකියාවක් කරන මාසෙක පණියක් ලබනවා නම් ඔය කියන ගෘහ සේවිකාව හෝ සාමාන්‍ය අපි කියන වෙන ටිපින් කම්පැනි වලට සාමාන්‍ය කට්ටිය යනවනේ ඒගොල්ලන්ට මොකක් හෝ ක්‍රමයකින් account එකට සල්ලි එනකොට බද්දක් අයින් කරනවා නෑ මොකද හේතුවක් තියෙනවා එතන වැදගත්ම කාරණාව තියෙන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ලෝකෙ කොහෙත් නේවාසික කියන වචනයක් තියෙනවා රෙසිඩන්ට් කියලා හරිද අපි හිතමු ලංකාවේ කෙනෙක් රෙසිඩන්ට් වෙන්න නම් දව අවුරුද්දක් තුල දවස් 183ක් ලංකාවේ සිටිය යුතුයි. හරි. එතකොට දැන් අපි තෝ අපේ ගෘහ සේවිකාවක් එහෙම ඉතාලි ටිකේ කෙනෙක් එහෙ ඉඳගෙන හම්බ කරනකොට දවස් 183ක් එහෙ. එයා එහෙ රෙසිඩන්ට් කෙනෙක්. එතකොට මෙහෙ නොන් රෙසිඩන්ට් කෙනෙක් එහෙනම් දැන්. මෙහෙ අනේ වාසිකයෙක්. ඒතකොට අනේ වාසිකයෙක් පිටරටකදී හම්බ කරපු සල්ලි ලංකාවේදී බදු ඇවෙන්නේ නැහැ. ඒක මේ පණ දෙන්නේ නෙවෙයි ජාත්‍යන්තර බදු නීතියෙම බදු ඇවෙන්නේ නැහැ. හැබැයි ඔහු එහෙ බද්දට යටත් වෙනවා. මොකද ඔහු දැන් බදු කටයුතු සඳහා නේවාසිකයෙක් නෙවෙයි. ඔය ප්‍රශ්නේ එන්න පුළුවන් මෙහෙම. මේ දොස්තර මහත්තයා නේවාසිකයෙක්. එයා මාසෙකට යනවා එංගලන්තයට කියලා
ජොබ් එකක් ආන්නෙන් එයාට හෙදි ලැබෙන එක බද්දට යවත්. ඒකයි අපි එක නිදහස් කරලා තිබුණේ. දැන් තේරුණා. දැන් පැහැදිලි නේ කතාව? ඒ කියන්නේ දැන් මම නැත්නම් අපේ දොස්තර මහත්තයෙක් ලංකාවෙන් යනවා එංගලන්තෙට. ගිහිල්ලා එහෙ ඉන්නවා. එහෙ ඉඳගෙන හම්බ කරලා සල්ලි වෙනවා මෙහෙ. ඒක මෙහෙ ලංකාවේ බද්දට අර්ථ වෙන්නේ නැහැ. මොකද එයා ලංකාවේ නේවාසිකයෙක් නෙවෙයි. අනේවාසිකයෙක් ලංකාවෙන් පිටතදී හම්බ කරන දේ ලංකාවේදී බද්දට අර්ථ වෙන්නේ නැහැ. හැබැයි එතුමා මෙහෙ නේවාසිකයෙක්. මේ මාසෙකට යන ඔපරේෂන් එකක් කරලා. එයාගේ නේවාසිකකම නැතුව යන්නේ නැහැ. මොකද දවස් 183ක් එයා ලංකාවේ පිට ඉන්නේ නැහැ. එතකොට ලෝකේ කොහෙ ආදායම හම්බුණත් ලංකාවේදී බද්දට යටත් වෙනවා. ඒකට අපි සාහනයක් වශයෙන් තමයි දුන්නේ. එහෙම වෘත්තිකයක් හම්බ කරන සල්ලි ලංකාවට බැංකුව කරහා එව්වොත් ඒක බද්දෙන් නිදහස් කරනවා කියලා. ඒක තමයි මේ සපනති නැත්තේ. ඒ කියන්නේ මේ අපේ දැන් වෘත්තිකයන්ව මේ අධෛර්යමත් කරන වැඩක්ද මේ කරන්නේ? ඔව් ප්‍රතිපලයේ අධෛර්යමත් වීමක් වෙනවා නෙවෙයි නේද? මොකද හේතුව දැන් වෘත්තිකීන්ට පිටරට ගිහිල්ලා කීයක් හරි හම්බ කරන ලංකාවට ගෙනාපුවම ඒක බද්දක් අය වෙනවා නම් එක්කෝ මේ මිනිස්සු එහෙම නවතින්න පටන් ගනී. එහෙම නැත්නම් එහෙම නොයයිදි. ඉතින් ඒකේ කාරණා දෙකක් වෙනවනේ. අපේ වෘත්තිකයින්ට තියෙන අවස්ථාව නැති වෙනවා එකක්. අනිත් පැත්තෙන් අපේ වෘත්තිකයින්ට වෘත්තිකයින් ගේන විදේශ විනිමය අපට නැතුව යනවා. ඒ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේ අනිත් පැත්තට ගත්තොත් දැන් ඔය සුදු මහත්තුරු මෙහෙට ඇවිල්ලා කරන්නේ මම උත්තර දුන්නා නේ ඒකටනේ. නෑ මේක වෙන කොටසක් මම දන්නේ නැහැ. එහෙම බදු නෑ කිව්වනේ. නෑ මං කිව්වේ නෑ කියලා බදු නෑ. එක්තරා කොන්දේසි වලට යටත් තම දුනි දහසක් තියෙනවා. නේද? හැබැයි එයා මෙහෙ ඉන්න ගමන් තමන් දෙරටේ යර තියෙන අඩුපාඩුවක් වැඩක් කරලා දුන්නොත් එතකොට මෙයා බද්දට අහුවෙනවා. ඔව්. එයා ඒ ඒවා හුඟක් තද නීති රීති කතන්දර. එතකොට දැන් එයා මෙහෙ දිගටම ඉන්නවා නම් දවස් 183කට වැඩිය ඔහු මේ නේවාතිකයෙක් වෙනවා. එතකොට ඔහුට එහෙදි හම් වෙන බද්දක් ආදායමත් මෙහෙ බද්දට යටත් වෙනවා. හැබැයි තව තැනක සඳහන් වෙලා තියෙනවා යම් කිසි තැනක් ආයෝජකයෙක් විසින් ලංකාවට ගෙනල්ලා ආයෝජනය සඳහා මෙහෙදි රස්සාව කරමින් හිටියොත් ඔහුගේ පිටරට ආදායම මෙහෙදි බදු අය වෙන්නේ නැහැ කියලා. ඒ නිසා විවිධාකාර නීති සහ අනු නීති තියෙනවා මේවා පිළිබඳව. ඒ නිසා ඔය වගේ පස්සකට කෙලින් උත්තර දීලා ඔව් හරි නැහැ හරි කියලා සුදු හරි කළුයි කියලා උත්තර දෙන්න බෑ. එහෙනම් ඉදිරියට උසාවියේ කටයුතු වැඩි වෙයි. මම හිතන්නේ ඒක උසාවියේ කටයුතු වැඩි වෙයි කියලා. දැනුත් තියෙනවද ඔය නීතිය? නෑ මම මෙතනදී බොහොම මධ්‍යස්ථයි. මම මේ පනත හොඳ හෝ නරකයි කියලා කියන්නේ නෙමෙයි මම යන්නේ. මේ පණතේ තියෙන දේ වෘත්තිකයට බලපාන දේවල් විතරයි. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත්. ඒක වෙනම මේ කාරණා නිසා අහගෙන ඉන්න තරත් තීරණය කරන්නේ මේක හොඳ නරකද කියන එක. නමුත් හොඳ කියලා කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. මේක බ්ලැක් ඇන්ඩ් වයිට් කියන්න බෑ මේ පණතට. ඒ දෙකම තියෙනවා. මේ පණතට මේ පණත එහෙම සම්බන්ධයක් නැහැ. එහෙම අදහසක් මා දැක්කා. ඉතින් ඒක කොච්චර ක්‍රියාත්මක කළ හැකි දෙයක්ද කොච්චර සුදුසු දෙයක්ද කියන එක මම දන්නේ නැහැ. මොකද පණතේම විධි විධානයක් නැහැ. මමත් තාම මේක මේ 10-15 සැරයක් කියවා මටත් තාම තේරෙන අඩුයි මේක සමහර තැන්. ඒ නිසා මේ එහෙම නීතියක් නැහැ මේකේ නේ. ආව ඒක මම හිතන්නේ ගියා අයවැලේ කෙනෙක් ඉතිවිච්ච කතාව. ඔබතුමා වැනි විශේෂඥ දැනුමත් තිබෙන මේ වසර ගණනාවක් දේශීය ආදායමේ හිතමු මේ මහත්මයාටවත් ඒක දියවනකට අවුල්ලා. නෑ ඒකට හේතු අයට මොන වෙයිද කියලා මම එකක්. නෑ ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ එකක් තමයි ඉතින් අපි දැන් පුරුදු වෙච්ච අර ජාතක පොත වුණත් වෙන විදිහකට ලියුවොත් ඔක එකපාරට තියාගන්න අමාරු වෙනේ. ජාතකේ එකම වුණාට කියලා ලියලා තියෙන විදිහ වෙනස් වුණාම අපිට ටිකක් අමාරු වෙනවා. අන්න ඒකයි ප්‍රධාන කාරණාව. ඇමරිකන් ස්ටයිල් එක ආපුනේ ඒ වචනේකට සුදුසුද මන් දන්නේ නැහැ. කොහොමද අර පුරුදු භාෂාව නෙවෙයි. ඒක මට කැහැදි. මොකද හේතුව දැන් ඔන්න උදාහරණයක් කියලා ඔන්න නවත්තන්නම්. දැන් බදු ගෙවියේදී කියවම මම බොහොම මෝඩ ප්‍රශ්නයක් ඇහියගේ මට. කවුද බදු ගෙවන්නේ? මොන වටද බදු ගෙවන්නේ? කවදද බදු ගෙවන්නේ? කීයද බදු ගෙවන්නේ? ඔකට මූලික ප්‍රශ්න හතර නේ. කවුද කවදද මොකටද කවද? බොහොම සරලයි. තියෙන පණත දෙවෙනි වගන්තිය ගත්තාම every person on the income, profit and income arising in profit and income for any year of assessment on the rate is specified. ආවේ උත්තර හතරම තියෙනවා එක වාක්‍යයක. එක වද එක පණතේ දෙවැනි වගන්තියේ එක කෑල්ලක තියෙනවා ඔය මුළු පණතම. සෑම තැනක් එක්ක තක්සේරු වර්ෂයක් තුලදී උපයන ලද්දා වූ ආදායමට නියමිත පරිදි බදු ගෙවිය යුතුයි. මෙන්න මේ කන්සෙප්ට් එක ප්‍රොෆිට් ඇන් ඉන්කම් කියන සරල කන්සෙප්ට් එක පොඩ්ඩක් මේ අලුත් එකේ අවුල් වෙලා තියෙනවා. ඒකයි අර කොච්චර දන්නා අද්දකෙන් තියෙන කෙනෙකුට උනත් කියවනකොට මේ ටිකක්
අවුල් වියවුට් මං ඒක අදහස් කරන්න මේක හොඳ නෑ කියලවත් හොඳයි කියලවත් නෙවෙයි. හැබැයි මටත් ටිකක් තාම අවුල්. මං අවසාන ප්‍රශ්නේ ඔබතුමාට මේ පනතට ඡන්දයක් දෙන්න අවස්ථාවක් ලැබෙනව නම් දෙන්නෑ කියලා කියන්නේ පාර්ලිමේන්තුව 225ට මේ පණිවිඩයක් දෙන්න මම උත්සාහ කරන්නේ. ඇතුළේ ඉන්න කට්ටියට ඔබතුමාට අවස්ථාවක් ලැබෙනව නම් ඔබතුමා හරි මම කැමතියි කියලා අත උස්සනවද? නැත්. නැහැ මෙහෙම ඒකට ඒකටත් මට මගේ තියෙන්නේ අර උත්තර දෙක. මම මැදිහත්ව ඉන්නවා. ඉඳලා යෝජනාවක් කරනවා. මම මැදිහත්ව ඉඳලා ඡන්ද දෙන්නේ නැහැ. නැහැ එහෙම නැහැ. ඔය ඉන්නේ ඡන්ද දෙන්නේ නැති අය. යෝජනාවක් කරනවා. මේ අපේ රටට අලුත් බදු පනතක් අවශ්‍යයි. මාත් පිළිගන්න. හැබැයි ඒ බදු පනත සකස් වෙනකොට තියෙන බදු පනතේ සංකල්පයන් සහ අපේ රටේ ඒකට අදාළ වෘත්තිකයින් බදු ක්ෂේත්‍රයේ ඉන්න අය එක සංවාදයක් කරලා විවෘත සාකච්ඡාවකින් පසුව මේක කරන්නයි කියලාම යෝජනා කරනවා. හරි. ඒ ප්‍රශ්න පිළිබඳව මේ අපිටත් උත්තරයක් තියෙනවා. ඇත්තටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරන සියලුම වෘත්ති සමිතිවල මතයත් ඒක තමයි. අපි ඉදිරිපත් කරපු යෝජනාව තමයි අයවැය යෝජනා මගින් ගෙනාපු බදු යෝජනා තියෙන පනතට සංශෝධන විදිහට අරන් ඉන්නේ. ඊළඟට දැනට තියෙන පනතේ බදු ආදාය වැඩ කර ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ සංශෝධන ටික දැනට තියෙන පනතට හඳුන්වලා දෙන්න. සහන ඉවත්කරන එක සහ ඒ රජයේ ප්‍රතිපත්ති වලට සමගාමීව කරන්න ඕනි වෙනස්කම් ටික ඔක්කොම මේ පනතට කරන්න. ඒ පනත දැනට තියෙන පනත තව අවුරුද්දක් හෝ දෙකක් ක්‍රියාත්මක කරන අතරතුරේදී අලුතෙන් ගෙනාපු පනත මේ විරසිංහ මහත්මයා කියපු ආකාරයේ විද්වත් සංවාදයකට රටේ යොමු කරන්න. එතකොට වඩා හොඳ පනතක් ආර්ථිකයට ගැළපෙන පනතක් මේ වෘත්තිකයන්ගේ බදු උපදේශකයන්ගේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ බදු ගෙවන ජනතාවගේ බදු පරිපාලනයේ මේ බදු ගෙවන ක්‍රියාවලියට සම්බන්ධිත සියලුම පාර්ශවයන්ගේ එකතුවෙන් හොඳ පනතක් හදාගන්න පුළුවන්. ඒක රජයේ ප්‍රතිපත්ති වලට අභියෝග කිරීමක් විදිහට නෙවෙයි අපි ඉදිරිපත් කළේ. ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්න ඕනි අවංක චේතනාවකින් කරනවා නම් සිද්ධ වෙන්න ඕනි දේ ඒක. ඉතින් ඒක අවංක චේතනාවකින් කරනවා නම් සිද්ධ වෙන්න ඕනි දේ අපි කාටවත් පැහැදිලි. හැබැයි ඒක නැතුව වෙන දෙයක් කරනවා කියලා කියන්නේ ඒකත් අපි කාටවත් පැහැදිලි වෙන්න ඕනි. ඇයි එහෙම කරන්නේ කියලා. එක ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි. මේ රටේ සමාගමකට විදේශයකින් වෘත්තිකයන්ව ඉංජිනේරු සමාගමක් කියපු ගොඩක් වෙලාවට එක පුද්ගලයාට නීති සමාගම කිරේවත් එක පුද්ගලයාට සමාගම් කීපයක් ලියපත් දෙලා තියෙනවා. ඒක එහෙම බැලුවොත් එකට 20 ගානේ ගෙනවත් ලංකාවේ වෘත්තිකයන්ට සිදුවන තත්ත්වය මෙතන මේ සාමාන්‍ය බැලුවොත් මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වෙනවා නේද කියන ප්‍රශ්නය තමයි මම අහන්නේ. දැන් ඉතින්දී අත වශයෙන්ම මෙහෙමයි. දැන් මේ පනත හඳුන්වා දීමට નિયમિત මේ හඳුන්වා දීලා තියෙන පනතේ නැත්නම් මේ ඩාෆ්ට් එකේ තියෙන විදිහට කෙටුම්පතේ තියෙන විදිහට ගත්තොත් ඔබතුමාගේ ප්‍රශ්නය හරි. මෙතුමාගේ ප්‍රශ්නේ හරි කියන්නේ අපි හිතමු පුජ්‍යලික ඉංජිනේ ඉඳිකිරීම සමාගමක් කියනවා මේ ජාතිය තාක්ෂණික ශිල්පීන් අපිට ලංකාවේ නැහැ. ඒ නිසා මේ පනතේ සීමාවට යටත් අපි 20 දෙනෙක් ගේනවා. එතකොට මේ 20 දෙනා ඒ ගෙනල්ලා ඒගොල්ලෝ රැකියා නියුක්ත කිරීම එම්ප්ලොයිමන්ට් එක දෙන එක සේවා නියුක්ත කිරීමේ අයිතිවාසිකම ඒ අයට තියනවා විතරක් නෙමෙයි. ඔව් ඒකනේ. මේ මොකද ඒක වැඩි බද්දෙන් නිදහස් කිරීමේ හැකියාවත් ලැබිලා තිබෙනවා. 2000 million US dollars වලට වඩා වැඩි විදේශ ආයෝජනයක් ඇතිව පැමිණි. කෙනෙකුට තමයි ඒ 20කට යටත් ඒ සහනය ලැබෙන්නේ. විදේශ ආයතන 2000 USD 2000 million investment.